අදා අපි බ්‍රෙඩ් පොකට් හදමු. බ්‍රෙඩ් පොකට් කියන්නේ අපිට පාන් වලින් හදා ගන්න පුළුවන් රසවත් කිටි කෑම වර්ගයක්. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා තම්බල පොඩි කරගත්ත අල ටිකක්, ඒ වගේම සුදු ලුණු බිත් දෙක තුනක් මුංචිට කපාගෙන, කරපිංචා, අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, ඒ වගේම කහ කුඩු තේ හැදි භාගයක්. මෙතන තියෙන මම හදාගත්ත සැමන් ටෙම්පරාදු ටිකක්. මෙතන හදාගත්ත සැමන් ටෙම්පරාදු මම සැමන් ටික පුංචිට කෑලි කඩාගෙන තියෙනවා. තව පොඩ්ඩක් මම ඒක පොඩියට කඩා ගන්නවා. ඉතින් මම මේකට රටලුණු ඒ වගේම කෑලි මිරිස් පාවිච්චි කරේ නෑ සැමන් ටෙම්පරාදුවට ඒවා පාවිච්චි කරලා තියෙන නිසා. ඉතින් මේ වෙනකොට ඔයාලට ඔයා වෙනත සාමාන්‍ය කට්ලට් වලට හදන අල සැමන් පිරුම හදා ගන්නත් පුළුවන්. ඉතින් මම තෙල් ටික ලිපේ තියලා මේ විදිහට සුදු ලුණු කරපිංචා තෙල් වලට එකතු කර ගන්නවා. මේ ටික මේ විදිහට හොඳට තෙලේ ටෙම්පරාදු වෙන අරින්න ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා මම තඹගත්ත අල ටික. තඹගත්ත අල ටික හොඳට පුංචි කෑලි, ඒ කියන්නේ හොඳට කෑලි නැති වෙන විදිහට හදා ගන්න, පොඩි කර ගන්න. දැන් මම මේකට ලුණු කුඩු ටික, කහ කුඩු ටික, ගම්මිරිස් කුඩු, එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳට අල ටිකත් එක්ක මිශ්‍ර කර ගන්නවා. ඊළඟට මම ගෙදර පිසගත්ත සැමන් ටෙම්පරාදු මෙන්න මේ විදිහට එකතු කර ගන්නවා. ඒකත් අල ටිකත් එක්ක හොඳට මෙන්න මේ විදිහට මිශ්‍ර කර ගන්න. ලිපේ ගින්දර අඩු මට්ටමේ තියාගෙන මේක මේ විදිහට මිශ්‍ර කර ගන්න ඕනේ. දැන් අපිට බ්‍රෙඩ් පොකට් හදා ගන්න පාම් පෙති අවශ්‍ය වෙනවා. පාම් පෙති වටේ මෙන්න මේ විදිහට වාටි කපලා ඉවත් කරගෙන මම රෝලින් පීන් එකෙන් මේ විදිහට පාම් පෙති හොඳට තුනී කර ගන්නවා. ඔයාලගේ රෝලින් පීන් එකක් නැත්නම් ටිකක් ලොකු හැන්දක් වගේ දෙයක්, පැතලි දෙයක් පාවිච්චි කරලා පාම් පෙති පොඩක් තුනී කර ගන්න පුළුවන්. රෝලින් පීන් එකේ හොඳට පාම් පෙති මේ විදිහට තුනී කර ගන්න. පැත්ත දාලා හොඳට තුනි කර ගන්න ඕනේ. දැන් වටේ තවත් අර හයිය වගේ කොටස් තියෙනවා නම් චුට්ටක් මං කපලා අයින් කර ගන්නවා. දැන් අපි හදාගත්තු පිරුමෙන් තේ හැන්දක් වගේ ප්‍රමාණයක් අරගෙන මම මෙන්න මේ විදිහට පාම් පෙති මැදින් තියා ගන්නවා. ඊට පස්සේ පාම් පෙති වටේ, ධාරය වටේට මෙන්න මේ විදිහට වතුර ටිකක් ගාගෙන පාම් පෙත්ත අපිට එකට අලව ගන්න පුළුවන්. වටේම වතුර ටිකක් ගා ගන්න. වතුර ගාගත්තහම පාම් පෙත්ත හොඳට ඇලෙනවා. දැන් මෙන්න මේ විදිහට පාම් පෙත්ත දෙකට නමලා වටේ ධාරවලින් ඇඟිලි තුඩු වලින් මෙන්න මේ විදිහට තද කර ගන්න. මෙහෙම ඇඟිලි දෙකේ තද කර ගන්නකොට පාම් පෙත්ත හොඳට ඇලිලා හිටිනවා. ඔයාලක තියෙනවා නම් කෑරුපුකි හිමියුට පාම් පෙත්ත සිදුරු වෙන්නේ නැති විදිහට මේ විදිහට චුට්ටක් තද කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පාම් පෙත්ත හදා ගන්න ඕනේ. අපි බලමු තව එකක් මේ විදිහට හදාගෙන පාම් පෙත්ත මෙන්න මේ විදිහට රෝලින් පින් එකේ තුනි කරගන්න.
දැන් පිරවුම අවශ්‍ය ප්‍රමාණයට පම් පිට මැදින් තියාගෙන වටේ වතුර ටිකක් මේ විදිහට කාගෙන පම් පිටි එකට අලව ගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට මම බ්‍රෙඩ් පොකට් එක හදාගෙන තිනවා. මේ තින මම හදාගත්ත බ්‍රෙඩ් පොකට් ටික දැන් අපි මේක ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. මම තෙල් ටිකක් pan එකට දාලා තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම හදාගත්ත බ්‍රෙඩ් පොකට් ටික තෙල් එකට දානවා. දැන් බ්‍රෙඩ් පොකට් ටික රන්වන් පාට වෙනකන් අපි තෙල් එකේ බැද ගන්න ඕනි. මෙන්න මේ කාට බැදුනට පස්සේ අපිට පුළුවන් බ්‍රෙඩ් පොකට් ටික ලිපෙන් ඉවත් කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපි මේ විදිහට හදාගත්ත බ්‍රෙඩ් පොකට්. තේ වෙලාවට ඔයාලට හරි පහසුවෙන් හදා ගන්නත් පුළුවන්. यदि वाला मे वीडियो हम दीना अभी सब्सक्राइब करें वाला हेम दिनाट में सुबह सुबह दवसा।